ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ බදාදා ලහිරු රංගමඩලත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම දිනෙකටම නාට්‍ය කියලා කියන්නේ අපේ රංගන කුසලතාවන් ඔප්නංවා ගන්න හොඳ අවස්ථාවක් ලබා දෙන සෞන්දර්යාත්මක අංගයක් ඒ නිසා බදාදා ලහිරු රංගමඩල තුළින් නිරන්තරයෙන්ම අපි අපේ යාළුවන්ට නාට්‍ය ඉදිරිපත් කරන්නේ අපේ යාළුවෝ දන්නවා බදාදා ලහිරු රංගමඩලෙන් ඉදිරිපත් වන නාට්‍යවල විශේෂත්වය විශේෂයෙන්ම සමස්ත ලංකා තරගාවලි වලින් ජයග්‍රහණය කරපු නාට්‍ය තමයි අපි අපේ බදාදා ලහිරු රංගමඩලෙන් යාළුවන් වෙනුවෙන් ගෙනෙන්නේ. ඒ වගේම තමයි අපි නාට්‍ය විතරක් ඉදිරිපත් කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ නාට්‍ය නිර්මාණය කරපු ගුරුතුමත් එක්ක එහෙමත් නැත්නම් මේ නාට්‍ය නිර්මාණය කරපු ගුරුතුමියත් එක්කත් බදාදා ලහිරු රංගමඩල තුළින් අපි කතා බහ කරනවා. මොකද එතකොට අපේ යාළුවෝ හැම කෙනෙක්ටම මේ නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් ලැබෙන නිසා. එහෙමනම් අද දවසේදීත් හාහා පුරා කියලා බදාදා ලහිරු රංගමඩල ආරම්භ කරන්නයි අපේ මේ සූදානම. ආරාධනා කරන යාළුවෝ හැම කෙනෙක්ටම අඩ හෝරාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අදත් බොහොම අපූර්ව නාට්‍යයක් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණය කරපු නාට්‍යයක් යාළුවන් වෙනුවෙන් ගෙන එන්න අපි සූදානම් වෙලා ඉන්න නිසා අද දවසේ අපි ඉදිරිපත් කරන මේ නාට්‍යයට පුංචි හැඳින්වීමක් කරොත් මේ නාට්‍යයට පුංචි ප්‍රවේශයක් ලබා ගත්තොත් පසුගිය 2004 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා කියලා කියන්නේ අපිට අපේ ජීවිතයේ කවදාමත්ම අමතක වෙන්නේ නැති වසරක්. මොකද අපි අපේ ජීවිතයේ මුහුණ දීපු දරුණුතම ස්වාභාවික ඛේදවාචකයට අපි මුහුණ දුන්නේ පසුගිය 2004 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා. දහස්කොත් දරුවන්ට තමන්ගේ දෙමව්පියන් අහිමි වුණු, ඒ වගේම දහස්කොත් දරුවන්ට තමන් හුඟක් ආදරෙන් රැක බලාගත්තු පොත්පත් අහිමි වුණු ඒ අවස්ථාවන්ත ඒ ඛේදවාචකය අපි කොහොම අමතක කරන්නේද? 2005 දෙසැම්බර් මාසයේ 26 වෙනිදාට ඒ සුනාමි ඛේදවාචකයට හරියටම වසරක් සපිරෙනවා. අපි එදාටත් මේ සුනාමිය ගැන කතා කරાવી. එදාට විතරක් නෙමෙයි. මේ සුනාමිය සිදු වෙලා තවත් වසර 100 ගණනක් ගත වුණත් මේ සුනාමියේ අඳුරු මතක සටහන් අපේ මතකයේ ඒ විදිහටම ඉතුරු වෙවි. ඒ නිසාමයි අද දවසේ මේ සුනාමිය පිළිබඳව කියවෙන මම මේ කියපු කරුණු ඇතුළත් වෙලා නිර්මාණය කෙරුණු අපූර්ව නාට්‍යයක් අපේ යාළුවන් වෙනුවෙන් ගෙන එන්න අපි තීරණය කළේ. එහෙමනම් මම මතක් කරනනම් මේ නාට්‍ය අපිට ඉදිරිපත් කරන්නේ කවුද කියලා. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යාළුවෝ පිරිසක් තමයි මේ අපූර්ව නාට්‍ය ඉදිරිපත් කරන්නේ. මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ ගෝතම ද සිල්වා කාර්යවසම් ගුරුතුමා. දැන් අපිත් එක්ක අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යාළුවොත් ඒ වගේ මේ නාට්‍ය නිර්මාණය කරපු ගුරුතුමත් එකතු වෙලා ඉන්නවා. ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් මේ සියලු දෙනාම මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. ගෝතම ද සිල්වා කාර්යවසම් ගුරුතුමා තමයි මේ නාට්‍ය නිර්මාණය කරේ කියලා මම අපේ යාළුවන්ට කිව්වා. මුලින්ම මම ගුරුතුමාගෙන් දැනගන්න කැමතියි අපි බදාදා ලහිරු රංගමඩලෙන් හුඟක් නාට්‍ය මේ සුනාමිය සම්බන්ධ කරගෙන සුනාමිය පසුබිම් කරගෙන නිර්මාණය වුණු නාට්‍ය ඉදිරිපත් කරා. නමුත් මේ නාට්‍ය ඊට හාත්පසින්ම වෙනස් නාට්‍යයක්. තේමාව සමාන වුණත් මේ නාට්‍යයෙන් ලෝකයට සමාජයට දෙන්න හදන ආදර්ශය ඊට වඩා හුඟක් වෙනස්. සුනාමියෙන් තවත් වසර 50කට පස්සේ ඇතිවන සමාජ තත්ත්වය අලලා තමයි මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. අපි කැමතියි ඇයි මේ වගේ නාට්‍යයක් නිර්මාණය කළේ? ඇයි මේ වගේ පසුබිමක් තෝරාගෙන මේ නාට්‍ය නිර්මාණය කරේ කියලා දැනගන්න. ඇත්තටම දුවේ සුනාමියෙන් පසු එක්ව යළි නැගී සිටමු කියන තේමාව යටතේ අපිට නාට්‍ය නිර්මාණය කරන්නට අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබුණේ. එතකොට දැන් සුනාමියෙන් පසු යළි එක්ව නැගී සිටමු කියන එකේදී මම කල්පනා කරේ අපේ යථා තත්ත්වයට රටපත් වෙලා රට යළිත් සුඛිත මුදිත තත්ත්වයකට එන්න නම් තව ගොඩාක් කල් යයි කියලා මට ඒ අවස්ථාවේදී සිතුණා. මොකද අපි අම්බලංගොඩ කියන්නේ පැරෑලියට ඉතාමත් ආසන්න නගරයක්. එතකොට දැන් අපේ පාසලේ දරුවෝ අපේ පාසලේ ඉන්න උපවිදුහල්පතිතුමා පවා මේ සුනාමි ඛේදවාචකයට පැරෑලිය නගරයේදී මූණ දුන්නා. එතකොට දැන් මේ නාට්‍යයේ ඉන්නවා මේ සුනාමියට මූණ දීපු දරුවෙකුත්. මෙන්න මේ අත්දැකීම් අනුසාරයෙන් මේගොල්ලෝන්ගේ පැරෑලිය නගරයේ ගොඩ නැගිලා තියෙන හැටි මම ඒක මෙනෙහි කරේ. තව අවුරුදු 50ක් ගිහාම තමයි මෙන්න මේ තත්ත්වෙට එන්න පුළුවන් රට ගොඩ නැගෙන්නේ කියලා. මොකද ඉතාමත්නේ විනාශය ඉතාමත්ම බිහිසුණ. ඔව් අපිට කවදාවත් ඒ අත්දැකීම අමතක කරන්න බැරි වේවි. කොහොමනත් ඔබතුමාගේ ඒ සංකල්පය අනුව බිහිවුණු ඒ නාට්‍යයේ සාර්ථකත්වේ නිසාම වෙන්නේ නැති සුනාමියෙන් පසු යළි එක්ව නැගී සිටමු කියන නාට්‍ය තරගාවලියේ තුන්වන ස්ථානය සමස්ත ලංකා තුන්වන ස්ථානය ලබා ගන්න පුළුවන් වුණේ. විද්‍යාකාරී දක්ෂතාවලින් පරිපූර්ණ වුණු යාළුවන් වෙනුවෙන් ගුරුවරයෙක් හැටියට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමා දෙන්න කැමති? ඇතරම ගුරුවරයෙක් විදියට කියන්න තියෙන්නේ සෞන්දර්ය කියන එක අධ්‍යාපන විශේෂත්වයට ඉතාමත්ම අවශ්‍යයි ළමයගේ මනස හැදෙන්නට. දැන් මේ නාට්‍ය කිරීම තුළින් අපි ඕගොල්ලෝ දකින්න ඇති මේක ඉතාමත්ම කට්ටිය එකමුතු වෙලා සාමූහික ප්‍රයත්නයක්. සෞන්දර්යාත්මක පැත්ත වර්ධනය වෙනකොට ළමයගේ මනස පැහැදිලිවම සංවර්ධනයක් කරා යොමු වෙනවා ඉතාමත් යහපත් අන්දමට. ඔව් ඒ නිසා පොතපතේ දැනුමට විතරක් සීමා නොවී
තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගන්න කියලා තමයි ගුරුතුමා අපිට කියන්නේ. එහෙමනම් ඒ උපදෙස් අනුව අපි යාළුවෝ හැමෝටම කටයුතු කරන්න කියලා ආරාධනා කරමින් දැන් මේ අපි සූදානම් වෙන්නේ ඒ අපූර්ව නාට්‍ය අපි යාළුවන් වෙනුවෙන් ගෙන එන්න. මම මතක් කරන්නම් අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යාළුවෝ පිරිසක් තමයි මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ. සුනාමිය නිමාගේ සුනාමිය තවත් එක් පැත්තක් ගැන තමයි මේ කියන්නේ. එහෙමනම් බලමු තවත් වසර 50කින් සුනාමිය ගැන අපේ රටේ මිනිස්සු කොහොමද කතා කරන්නේ කියලා. සයිලන්ස් ප්ලීස්. නිශ්ශබ්ද වෙන්න. සුනාමිය ඇවිල්ලා අවුරුදු 50කට පස්සේ අපි සුනාමිය ගැන ලයිව් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යන්නේ. කැමරා ස්ටාර්ට්. ඕකේ. රෙඩි. 3 2 1 Of the 50th Tsunami Memorial Day program today on 26 December 2054. And Brother Sigara, you're watching the Sunny Satellite Telecast and you're joining with our special 50th Tsunami Remembrance Day program from Southern Tokyo. The time now is 7 p.m. and our program is about to begin here in Parali Village. Chris Tuwansha, there are 54 people. There is a person who is And you can also log on to www.sunny.lk to join us for the අද අපි ඉන්නේ දකුණේ පැරෑලි ඓතිහාසික පදුමගම්බාරාම් විහාරස්ථානයේ ඉදිරිපිට ශ්‍රී ශ්‍රේෂ්ඨී 50 වෙනි සුනාමි සමරමත් සමග ඉදිරිපිට. ඔව් ඔබට මේ පසුපින් දිස්වන්නේ එදා ශ්‍රී ලංකාව මිල ගැනීමට පැමිණි මහා ඩල් කළ විනාශයේ ශේෂයන්. දස්වාදමා. ඒ වගේම අපට හාත්පසින් පේනවා අප ආයතන විසින් සංවිධානය කළ සුනාමි සමරුවේ. ඔවුන් අප ආයතන විසින් සැපයලද කළු ලෝගෝ වලින් සැරසී. ඉති මහාන කතින්ගේ සීකරණේ එදා උන්නේ දුක් සෝසුසුම සදා සිහිවට නැගලස පවතිව යන්න. ඔව් දැන් අපි හැරෙමු ඒ දෙකට. ඔව් දබර නර්මන්නේ මේ මොහොතේ අපත් සමග එකතු වෙනවා තම මතකයේ අවදි කරන්නට. එදා ඒ සුනාමියට සැබවින්ම මුහුණ දීලා සුනාමිය නිසා තම දරුවන් දෙදෙනාම හැමියෝ ජීවිතේ සැඳෑ සමය ගත කරන යුවලා අංකල් කරුණාකර අංකල්ගේ නම කියන්නේ චන්දරත්න කස්තුරි ආරච්චි ඔව් චන්දරත්න එදා ඒ සිද්ධිය පිළිබඳ ඔබේ මතකයේ පොඩ්ඩක් අවදි කළොත් ඉදාට ඉස්සරින්දා නත්තල් ගව අපි නෑ එනි වෙනක රූපවාහිනියේ නත්තල් සංගීත බැලුවා පව්ව දාපෝය ළමයි ඉල්ගත්තා හික්කඩුව පොරට රාජ්‍ය පෞද්ගලික හැමයිතනම් කෙල්ලෝ කොල්ලෝ මුණ ගැහුනේ ඒ දවස්වල ඉරිදටයි පෝයට ඔන්න ඔහොම තමයි එදා දවසත් ගෙවුනේ ඔයාද පන්ස
යන්න. බබෙක් කැයි? ඒක තමයි. ඔය කිව්වේ අනේ හැබැයි වීට් වැටුන්නේ. ඔය නම් මා පුදුම මිනිහේ. නැගිටිනා. නැගිටලා ගිහිල්ලා අපට වඳිනා. නිදි කුඹරාගේ මෙතන නිදාගෙන ඉන්නේ නැතුව. අම්මෝ මෙයාගේ සෙන්සුවඳ හඳුන් කුඩ රටදා මෙයා දුවඳයි අම්මේ මෙයා නම් යන්නේ සිල් ගන්න නෙමෙයි ෆැෂන් එකට කටින් මරු කටට අම්මේ අමනායක මොන බෝච්චියේ අන්නාදුර කොච්චියේ දන්සල්ලට ගෙන ආ බීම බෝතල් සමග අසිප්පු ගෝඩා බැරල් 10ක් වතුවේ තාත්තේ අද බෝච්චිය බරක්ුද යාසයි වැඩේ කවදද බල ලංකාවේ කොච්චිය වෙලාවකට ආවේ කටුව ගාල් ගාල් කලේ මේ සියල්ල අනිත්‍ය කියලා. ඉතින් ඇයි අපි මේව දැන දැනත් තවත් හඬා වැළපෙන්නේ? දැන් මේ මිනිහ ටිකට අපි මොකද්ද කරගන්නේ? මිනිහ ටික මේ පැත්තෙන් දා. එහෙමයි හම්බු. ඔව්. දැන් මෙතන වෙන්න තියෙන හැම දෙයක් සිද්ධ වෙලා ඉවරයි. ඉතින් අපි තවදාවත් අඬන්නේ නැගින් තේරුමක් තියනවාද? අපි අපේ ආගමක් ගැන හිතාගෙන මේ මැරෙන ඉන්න මිනිස්සු එක්කම කලක වලලලා දාමු. ඔබ නම් මෙන්න අයියේ ඔන්න පොඩ්ඩක් බලන්න අයියේ මල්ලිලා එන්න මල්ලි වරෙලා වරෙලා
පස්සේ අපි සිටියේ අනාථ කඳවුරේ. ඒ ජීවිතේ නම් කියලා වැඩක් නෑ පුතා. සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම මිනිස්සු එකම වර්ග වල දැම්මා. පස්සේ මිනිස්සුන්ට කඳවුරේ ජීවිතේ පුරුදු වුණා. අපි සිංහල අලුත් අවුරුද්ද ඒකෙම ගත කරා. මහා ඉතරි නේද චන්දරේ? දුප්පත් පොසත් හැමෝම මිනිස්සු එකම අනාථ කඳවුරේ. පස්සේ මිනිස්සු කිව්වා ඒ වතුර ටික නම් රත්තරන් කියලා. ඊට පස්සේ දවසක සුනාමියක් එනවයි කියලා දැනුම් දුන්නා. මිනිස්සු හිස් ලූලු වත දිව්වා. හැබැයි එදාන සුනාමියක් ආවේ නැහැ. ඊට පස්සේ අද වෙනකන් කවදාවත් සුනාමියක් ආවේ නැහැ. බලන්න දරුවනේ, දැන් ඕගොල්ලන්ට ඉස්කෝලේ ගියා වගේම හොඳට පාඩම් වැඩ පුළුවන්නේ. දැන් ඕගොල්ලන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි හැම භාෂාවක්ම පුළුවන්. එංගලොක්කු ඉප්පෝදු සිංහල, තමිල්, ආංගලන් එන්ද මුඩියුම් පේශ මුඩියුම් අක්කා. Yes, he can also speak English akka. Ah, well done, good boy. Na hamudura nathara hamudura. මේ හැමෝම අහගන්න. සීයරේ අමාරුලා පිළිතාලේ ගෙනිච්ච දරුවට ලේ දෙන්න වෙලා. ආනේ! ඒ අපේ රාජමල්ලි. අම්මා අපණ තියකා හාමුදුරුවනේ. මඩගින්නේ වැටලා ඉඳද්දි මම ඌට මගෙන් කිරි දුන්නා හාමුදුරුවනේ. හොඳයි හොඳයි. ඒ ළමයට අවශ්‍ය කරලා තියෙන්නේ ඔපොසිටිව් කියන ලේ වර්ගය. ඔපොසිටිව්? ඒක අපි නිම් කුද කරනවා ශාද්. හරි හරි හරි. මේ කවුරුත් කලබල වෙන දෙයක් නැහැ. රාජුට ලේ දෙන්න පුළුවන් කෙනෙක් අපේ කඳුර ඇතුළේම ඉන්නවා. මේ ආයිත් ධර්මපාල. කොහේ මේ ධර්මපාල? ධර්මපාල! ධර්මපාල! ධර්මපාලයි! ධර්මපාල! ඕකා! නැහැ දහන්නේ ආමුදුරුවනේ. අම්මා අපේ වැඩදාස ඉඳලා ඕක නෑ බලංග වගේ. කවුන්සලර්ස්ලා කීප දෙනෙක්ම කවුන්සලින් කරා ආමුදුරුවනේ. ඒ වුණාට තාම මුරණ්ඩු. මේ අය පොඩි එකට පැත්තකට වුණා නම් ධර්මපාල පොඩියකට මෙහාට ආවන. හාමුදුරුවනේ ධර්මපාල. මං බෝ අඳුරන්නේ පුංචි සන්දියේ ඉඳලා. සිරිනාවති ඉස්කෝලේ හාමිනේ. බෝ හැමිරිදු දෙයටම දහම් පාසලට එක්කගෙන ආව. මට මගේ අතීතය මතක් කරන්න එපා හාමුදුරුවනේ. මං ඒ අතීතේ වල දැම්මා. මට මේ කිසි දෙයකින් වැඩක් නෑ හාමුදුරුවනේ. මගේ අහිංසක අම්මයි තාත්තයි මගේ අක්පනා පිට වතුර කිලිලා නේදල මැරුණා හාමුදුරුවනේ. මට මේ අත්තිකේ වතුර ගුරප්පු වගන්න මැරුණා හාමුදුරුවනේ. ධර්මපාල අයියා, ඇයි ඔය ඔහොම කියනවා අයියා? ඔයාට මේ කවුරු නැතත් ඔයාට මං ඉන්නවා අයියා. මට කවුරු වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ හාමුදුරුවනේ. මං මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා. ධර්මපාල, අර දෙමළද මුස්ලිම්ද දන්නේ නැති පොඩි දරුවට හොඳටම අමාරු. එළමගේ ජීවිතේ තියෙන්නේ උඹේ අතේ. කරුණා කරලා ගිහිල්ලා එළමෙට ලේ දීපන්. මට බෑ හාමුදුරුවනේ. මට බෑ. යඩේ අප්පා ධර්මපාලයි එක වැරදි අප්පා. ඒක සුනාමිය ගැමුවේ සිංහලද දෙමළද මුස්ලිම්ද වලලා නෙමෙයි අප්පා. ෆාරුක්, මට සමා වෙන්න. අම්මයි තාත්තයි සුනාමියෙන් නැති වුණා. මට හිටපු එක මායියා කුටිහාල මැරුණා. මං ඔය ගෙට්ටෝ මගේ ලෙඩෙත් බෑ හාමුදුරුවනේ. ධර්මපාල, මං කියන දේ පොඩ්ඩක් අහන්න. මට බෑ. නැගිටින්න ධර්මපාල, නැගිටින්න. මං දන්නවා ධර්මපාලගේ හිත හොඳයි කියලා.
පින්වත්නි මේ දුක සියල්ල විනාශ වීම නිසා ඇතිවෙයි. ඒ දුකට හේතුව සුනාමිය. ඉන් මිදීමේ මාර්ගය මෙන්න මේ ධර්මපාල කලා වගේ එක්සත් හරෝපකාරීව කටයුතු කිරීම. ඔන්න ඔය වගේ කිසි නම් අනන්තයි අප්‍රමාණයි. ඇයි පස්සේ ධර්මපාල ශාන්තිනිව කසාද බැන්දයි කියලත් ආරංචි? අපිට වැඩි කාලයක් මේ කඳුර වල ඉඳලා දුන්නේ අපිට ආණ්ඩුවේ තට්ටු ගෙවල් හතර දුන්නා. ඒ අපේ හිතේ කිසිම සතුටක් තිබ්බේ නෑ පුතා. අපි දෙන්න දෙමහල්ලු මියා බල්ලෝ ගියපු දරුවන්ට පින්දීගෙන විද්‍යාලයට කොටු වෙලා හිටියා. සුනාමියෙන් පස්සේ මිනිස්සු ධාර්මිකව හිතන්න පටන් ගත්තා. ජාති ආගම් කුල පක්ෂ ભેද නැතක මිනිස්සු කවගේ හිතන්න පටන් ගත්තා. අන්න ඒක තමයි අවුරුදු 50ක් වගේ පොඩි කාලයක් ගිහිල්ලා මේ තියෙන තත්ත්වෙට රටපත් වෙලා තියෙන්නේ. මිනිස්සු හැමෝම පහුගිය තත්ත්වය අමතක කරලා දාලා රට ගොඩ නගන්න වේසුනා. ඇත්තටම සෑයි මට හිතෙනවා සුනාමියෙන් පස්සේ අපේ රටේ සංස්කෘතික හිදේ ටිකින් ටික වැඩි උනාවක්ද කියලා. බලන්න දුවේ දැන් අපේ රට කොච්චර දියුණුද කියලා. ඔව් වට් ඔපේක්ෂකිනි මේ අවස්ථාවේදී අපට ලැබෙන නිවේදනය. ඔව් අදහගත නොහැකි ඇඳමින් වසර 50කට පසු නැවත සුනාමි තත්ත්වයක් ඇති වෙති බවයි ඔවුන් පවසන්නේ. ඔව් එහි රිෂ්ඨ මාපාගේ 10ක් ලෙස රහන් වී ඇති බවත් එම සුනාමි රජතරන්ගේ තාස්තෝල්ප මොහොතකින් ලංකාව වෙල්ල තීරයට ලඟාන බව ඔවුන් අපට පවසනවා. Yeah, actually it's a tragedy, but the surprising thing is oh අපිට දැනගන්න ලැබෙනවා ශ්‍රී ලංකාවෙ කිසිදු මිනිස් ජීවිතයකට කිසිම අයිතිකින් හානියක් වී නැති බව. ඔව් ෆාතිමා, ඒ වගේම අපිට සැටලයිට් ඩේටා වලින් පැහැදිලෙනවා ලංකාවෙ කිසිදු ගොඩනැගිල්ලකට කිසිදු ආකාරයේ හානියක් සිදු වී නැති බව. ඒ කියන්නේ සුනාමි තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ලංකාවේ සියලුම ගොඩනැගිලි නිමා ඇති බව. ඔව්. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට දැනගන්න ලැබෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙච්ච සියලුම දෙනා බේරාගෙන නිරුපද්දිතව පසු වෙන බව. ඔව් බ්‍රයන්, හදප ගම්බාර විහාරය ළඟ ඉන්න අපේ ටීම් එක දැන් අපිට දැනුම් දෙනවා මෙම වැඩසටහනේ අවසාන අංගය වන සුනාමි සැමරුම් ගීතය ගායනා කිරීමට සියල්ල සූදානම් බව. එසේනම් අපි එකතු වෙමු වැඩසටහනේ අවසාන අංගය සුනාමි සැමරුම් ගීතය. Singhal
ගන්නෙමු වද දිනේ